නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇබ්බැහිවීම. ඇතම් ඇබ්බැහිවීම අපිට අයහපත පිණිස පවතිනවා. ඇතම් ඇබ්බැහිවීම අපිට යහපත පිණිසත් පවතිනවා. අයහපත් දෙයකට නරක දෙයකට ඇබ්බැහිවීමක් සිද්ධ වුණොත් එහෙම ඒ කාරණේම අපේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළා දාන්නට උනත් හේතු වෙනවා. ඒ වගේම යහපත් ඇබ්බැහිවීමක් අපේ ජීවිතයට යහපත් පුරුද්දක් අපේ ජීවිතයට ඇබ්බැහි කරගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස ඒක ප්‍රධාන සාධකයක් හැටියටත් කටයුතු වෙනවා. මේ ඇබ්බැහිවීම අපි යහපත් විදිහට පවත්වා ගන්නට බැරි වුණොත් අපිට වෙන අනතුරු කොයිතරම්ද කියන කාරණේ ගැන ඒ විදිහට ජීවිතේ ඇබ්බැහිවීමෙන් වළක්වාගෙන ජීවිතේ ජයගන්නට තියෙන පසුබිම ගැන අද දවසේදී අපි ටිකක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතව අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහොමත්ම ආදර ගෞරවයෙන් ඉතුව සිහිපත් කරනවා. ඔබගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවී දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදය සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මෙන් රැස් කර ගන්නවා. මීට වසර 5කට පෙර 2019 වසරේ 7 වන දින මේ පරිලෝකීය ටී සෝමසිරිද සිල්වා පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස කඩුවෙල විහාර මාවතේ පදිංචි සමින්ද ධනිෂ්ක මහතා සහ තුෂාරි දීපිකා මහත්මිය විසින් ඉතින් අපි දේශනාව ආරම්භ කරද්දීම අපි සෙත් පතනවා. ඒ ටී සෝමසිරි සිල්වා පියාණන්ගේ පරලෝක ජීවිතේ සපවත්ත්වා ආසවපත්ත්වා සුගතිරක වරණ සැලසේවා සංසාර දුකින් අත් මිදෙන්න වාසනාව උදා වේවා කියලා. ඒ වගේම දායකත්වය එකතු කරපු මේ පින්වන්ත සමින්ද ධනුෂ්ක මහතාටත් තුෂාරි දීපිකා මහත්මියටත් සියලු යහපත සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ සිද්ධ වෙච්ච එක්තරා සිදුවීමක් ඔස්සේ මේ ඇබ්බැහිවීම කියන එක කොයිතරම් බරපතලද කියන කාරණය මුලින්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක්තරා තරුණයෙක් හිටියා. මේ තරුණයාට බුද්ධ ශාසනය ගැන අහන්න ලැබුණා. බුද්ධ ශාසනය ගැන අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන මේ සසරයේ තියෙන භයංකාරකම ගැන, මේ සසරෙන් මිදීමේ වටිනාකම ගැන, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරීමේ තියෙන වටිනාකම ගැන මේ කෙනාට තේරෙන්න පටන් ගත්තා. මේ කෙනා මේක තේරුම් අරගෙන කල්පනා කළා බුද්ධ ශාසනය පැවිදි වෙන්න ඕනේ කියන කාරණය. මේ ලෝකයේ කෙනෙක්ට කරන්න තියෙනවා නම් තමන්ගේ ජීවිතය යහපත වෙනුවෙන් දෙයක්, ඒ අතර තියෙන දුෂ්කරම දෙයක් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේ යහපත වෙනුවෙන් කරගන්න තියෙන දුෂ්කරම දේ තමයි කියනවා බුද්ධ ශාසනික පැවිදිනවා කියන එක. බුද්ධ ශාසනික පැවිදිනවා කියන එක. ඉතින් මේකෙනත් ඒ අමාරු දේ කරගත්තා. මේකෙන බුද්ධ ශාසනය පැවිදි වුණා. මේ භික්ෂුවගේ නම තමයි සෙයසක. හරි, පොඩි අවාසනාවකට මේ ස්වාමීන් වහන්සේට පැවිදි වෙන්න සිද්ධ වුණේ හොඳ ශික්ෂා ගෞරවයකින් යුක්ත දමනීය වෙච්ච හිතක් තිබුණු කුසල් දහම්හි හිත පිහිටුවාගත්ත භික්ෂුවක් ළඟ නෙමෙයි. ඒ කාලේ හිටියක ස්වාමීන් වහන්සේ නමක් ලාලුදායි කියලා. කෙලෙස් බහුර ජීවිතයක් ගත කළේ හැබැයි ලස්සනට බණ කියන්න පුළුවන්. හොඳට ගලපලා ගලපලා ආකර්ෂණීය විදිහට අනිත් ඇගේ හිත් පහන් වෙන විදිහට බණ කියන්න පුළුවන්. හැබැයි තමන් ඉන්නේ කුසලයේ නෙමෙයි. තමන් ඉන්නේ එක එක විප්‍රකාර සිතුවිලි පවත්තා ඉන්නේ. බණ කියන එක ලස්සනට කියනවා. ඒතර මේ සෙයසක තරුණයාගේ හිත ගියේ මේ ලාලුදායි කියන ස්වාමීන් වහන්සේ ළඟ. ලාලුදායි කියන ස්වාමීන් වහන්සේ ළඟ තමයි ගිහිල්ලා පැවිදුණේ. තර්මී ලාලුදායි කියන වික්ෂය ඇත්තරම තව කෙනෙක්ව පැවිදි කරන්න සොසුසු කෙනෙකුත් නෙමෙයි.
ධර්මී හොඳ පිහිටක් හදාගත්ත කෙනෙක් නෙමේ. මේ රහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ රහතන් වහන්සේලාට යොමු කරන්නේ නැතුව, ඒ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට යොමු කරන්නේ නැතුව මේ සෙය්‍යසක කියන භික්ෂුව පැවිදි කරගත්තා. මොන් මේ සෙය්‍යසක ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට හොඳට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිච්ච නැති නිසා, හොඳට ධර්මයෙන් පෝෂණය වෙන්න ලැබුණේ, හොඳ දහම් දෙනම ගොඩනගා ගන්න ලැබුණේ, පිරිසුදු දහම් දෙනම ගොඩනගා ගන්න ලැබුණේ. ඒ නිසා ජීවිතේ මේ විදිහටයි ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා සුදුසු අවවාද ලැබුණේ. ඉතින් ඒ විතර ජීවිතේ පැවිදි ජීවිතේ ගත කරනකොට ඒ භික්ෂුවට ඒ පැවිදි ජීවිතේ හිත පිහිටියේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවානේ, කරන්න තියෙන අමාරුම දේ තමයි බුද්ධ ශාසනයක පැවිදිනවා කියන එක. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය පැවිදි වුණාද, එයාට ඊළඟට කරන්න තියෙන අමාරුම කාරණේ මොකක්ද? ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, පැවිදි වෙච්ච කෙනාට කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ඒ පැවිද්ද තුල හිත පිහිටුවා ගන්න එක. ඒ මේ හිතාලව වාසය කරනවා කියන එක, පැවිදි ජීවිතේ හිතාලව වාසය කරනවා කියන එක දුෂ්කර දෙයක්. මොකද අර යහළු මිත්‍රාදීන් සමග විනෝද වෙවි, විහිළු තහළු කරමු ගනිමින් ගත කරව ජීවිතේ පැවිදි ධර්මයක් පුරුදු කරන්නට මෙල්ල කර ගන්නවා කියන එක ලේසි නෑ. එතෙන්ට ගෙනිච්චට පස්සෙත් එතන හිතාලවනවා කියන එක ලේසි නෑ. හැබැයි මෙහෙමයි, ඊට පස්සේ යම් කිසි කෙනෙක් එහෙම හිතාලවා ගත්තොත් එතනුත් කටයුත්ත අවසන්නේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ආය අහනවා, ඒ බුද්ධ ශාසනේ ඒ පැවිද්ද තුළ හිතාලවා ගත්ත කෙනාට ආයතන දුෂ්කරම දේ මොකක්ද? ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, පැවිදි ජීවිතේ හිතාලවා ගත්ත කෙනාට ආය කරන්න දුෂ්කර දෙයක් තියෙනවා. ඒ තමයි මොකක්ද? ඊ දුෂ්කර දේ තමයි ඒ පැවිදි වෙච්ච කෙනා, ඒ හිතාලවාගෙන වාසය කරන කෙනා ධර්මානුධම්ම පටිපදා වේදෙනවා කියන එක. ධර්මයට අනුව ජීවිතය ගත කරනවා, ඒ ධර්මානුකූල ජීවිතේ හොඳට පෝෂණය කරගන්නවා කියන එක පැවිද්දෙට තියෙන අභියෝගයක්. පැවිදි හිතාලවාගෙන වාසය කරන්න පුළුවන් සමහරලාට, වත් පිළිවෙතක් කරගෙන අතුපතු ගාගෙන සමහරලාට තමන්ගේ විහාර මන්දිරවල කටයුතු වලම යෙදෙදී තමන්ගේ බණ භාවනා කටයුතු ප්‍රමාද වෙලා, තමන්ගේ දහම් දෙනව පෝෂණය කරගන්න එකේ ප්‍රමාද වෙලා, බාහිර කටයුතු වලින් යෙදෙමින්ම ඒ තුල හිතාලවාගෙන වාසය කරන්න පුළුවන්. හැබැයි ඒනොත් බුද්ධ ශාසනය පිරින්නේ. ඒක යෙදෙනකම තමන්ගේ දහම් දෙනව පෝෂණය කරගනිමින් වන භාවනා සමත විදර්ශන වශයෙන් හොඳ දියුණු පමුණු කරගනිමින් ඒ විදිහට ජීවිතය ගත කරනවා නම් අන්න ඒක තමයි කවා ඊළඟට කරන්න තියෙන දුෂ්කර කාරණය. ඊළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා, සාරිපුත්තයන් වහන්සේ දැන් එහෙම ධම්මානුධම්ම ප්‍රතිපදාවට තාවට පස්සේ ඊළඟට යට තියෙන මොකද්ද දුෂ්කර දේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, එතනින් එහාට දුෂ්කර දෙයක් නැහැ. එතනින් එහාට දුෂ්කරයි කියලා දෙයක් නැහැ. ඒකෙන ධර්මයේ පිහිටක් පිළිසරණක් කරලා ගමන් කරනවා. මාර්ගඵල අවබෝධයක් කරා ගමන් කරනවා. ඒ නිසා දුෂ්කරයි තමයි. පැවිදින එකත් දුෂ්කරයි, පැවිදි හිතාලවා ගන්න එකත් දුෂ්කරයි, හිතාලවාගෙන ධර්මයේ හැසිරෙනවා කියන එකත් දුෂ්කරයි. හැබැයි ඒ තුන කළොත් ඒකාන්තයෙන්ම ධර්මයේ පිහිටක් හැදෙනවා. නමුත් දැන් මේ සෙය්‍යසක කියන භික්ෂුවට අර පැවිදි ජීවිතය තුළ හිත පිහිටුවා ගන්න බැරුව ගියා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? බුද්ධ ශාසනයක පැවිදි වුණා. දැන් බඹසර ජීවිතයක් ගත කරන්න ඕනේ. දැන් බඹසර ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා කල්පනා කළාට මොකද? හිතේ ඇතිවෙන්නේම කාම විතර්ක, කෙලෙස් සහගත විතර්ක, ලාමක සිතුවිලි. නමුත් තමන් පැවිදි කරපු අර ලාලුදාය කියන භික්ෂුව ඊට අදාළ අකුසලයේ දුරු කරන්න අවශ්‍ය ආවාද අනුශාසනා ලබා දෙන්නේ නැහැ. ඊට අදාළ හික්මවීමක් ලබා දෙන්නේ නැහැ. ඊට අදාළ උපදේශක් ලබා දෙන්නේ නැහැ.
ඒ නිසා මේ භික්ෂුවට මේ කාම විතර්ක ආදී අකුසල විතර්ක මැඩගන්න බැරුව ගියා. ඒවෙන් බලවත් පීඩා විඳා. පීඩා විඳගෙන නමුත් බබසර ජීවිතය ගත කරනවා. දුකසේ නමුත් බබසර ජීවිතය ගත කරනවා. මෙහෙම කාලය ගත වෙලා යනකොට දැන් හිතේ සන්තෝෂයෙන් නෙමෙයි කරන්නේ. අකුසලයේ මඩින ක්‍රමයක් හරියට දන්නේ නැහැ. අකුසලයේ දුරු කරන ක්‍රමවේදයක් හරියට හිතේ පිහිටවගෙන නැහැ. ඒ නිසා මොකද වුනේ? මේ භික්ෂුව තුළ තිබෙන හිතේ සතුට ටිකෙන් ටික නැති වෙලා ගියා. ටිකෙන් ටික නැති වෙලා ගියා. අකුසලෙන් හිත මඩින්න පටන් ගත්තා. ඒකත් එක්ක මේ භික්ෂුව හොඳටම කෙට්ටු වෙලා ගියා. දානි වලඳන්ට ගියා, දානි වලඳ ගන්න බෑ. හිතේ සතුටක් නෑ. මහා පීඩාවෙන් එනමුතු පැවිදි ජීවිතේ බබසර ජීවිතේ ගත කරනවා. එහෙම ගත කරගෙන යනකොට මොකද වුනේ? දැන් අනිත් ස්වාමීන් වහන්සේලා දකිනවා බොහොම කෙට්ටු වෙලා දුර්වල වෙලා නිකන් සුදු මැලි වෙලා ජීවිතේ ගත කරනවා. දැන් ලාලුදායි කියන මේ භික්ෂුව පැවිදි කරපු අර ගුරු ස්වාමීන් වහන්සේත් මේක දැකලා, උපාධ්‍යාන වහන්සේත් මේක දැකලා, එහෙනම් මොකද මේ කෙට්ටු? කෙට්ටුවට කෙට්ටුවේ නිකන් අර හිතේ මූණේ කිසි ප්‍රසන්න ගතියක් නැහැ කියලා කිව්වහම අර සේයසක කියන භික්ෂුව කිව්වා, අනේ ස්වාමීන් වහන්ස, මේ මට මේ බුද්ධ ශාසනය හිත පිහිටන්නේ නැහැ. මේ පැවිද්ද හිත ඇලෙන්නේ නැහැ. මට හරි පීඩාවේ මං ඉන්නේ කියලා කිව්වට පස්සේ අර ලාලුදාය කියන භික්ෂුව කියනවා, එහෙනම් ඔයා ලොකුවට ඔක හිතන්න ඕනේ නෑ. හොඳට කන්න කිව්වා. බඩ පිරෙනකම් වලදන්ට කිව්වා. හිතේ හැටියට නිදාගන්න කිව්වා. සැතපෙන එක සැතපෙන්න කිව්වා. පුළුවන් තරම් කාලා හොඳට සැතපෙන්න කිව්වා. බඹසරක් ආරක්ෂා කරනවා කියලා හිතාගන්න ඕනේ කිව්වා. බඹසර කිලිටි වෙනවා එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වා. තමන්ගේ තමන් කැමති දෙයක් කර කර ඉන්න කිව්වා. මොකක් හරි නොයල්මක් ඇති කරගත්ත ගම ලාමක ගිහිවියෙක් සිත පවත්වන්නේ කොහොමද, කායික ක්‍රියා පවත්වන්නේ කොහොමද, ඒ විදිහට පවත්වන්නේ කිව්වා. ප්‍රශ්නයක් නෑ කිව්වා කියලා අසත්පුරුෂ ඕදනක් දුන්නා. දැන් තමන් පැවිදි කරපු කෙනානේ මේක දුන්නේ. ඒ නිසා මෙයාට මොකද වුණේ? රසත්පුරුෂය ඇසුරු කරන්න ලැබිච්ච නිසා බබසර හානි කරගත්තා. බබසර ජීවිතේ නොගලපෙන දේවල් කරන්න පටන් ගත්තා. අර විදිහට හොඳට නිදාගත්ත, හොඳට දානි වැළදුවා. හැබැයි පැවිද්දෙක් විදිහට නෙවෙයි ජීවිතය ගත කරන්නේ. පැවිද්දෙක්ට නොසරුප් විදිහට තමයි ජීවිතය ගත කරන්නේ. හැබැයි මෙහෙම ජීවිතය ගත කරාදී අර හිතේ තිබුණු පීඩාව දුක නැති වෙලා ගියා. සමහර දුක් තියෙනවා. ඒ දුක විඳින්න ඕනේ අකුසලයේ දුරු කිරීම පිණිස. ඒ දුක විඳතර කමක් නැහැ. දුකසේ දුරුකල යුතු අකුසල් තියෙනවා. දුකසේ දුරුකල යුතු පාපයන් තියෙනවා. ඒ දුක දුරු කරනවා කියලා පාපෙට වැටලා හරියන්නේ නැහැ. දුක දුරු කරනවා කියලා අකුසලයට වැටලා හරියන්නේ නැහැ. නමතර අසත්පුරුෂ ඇසුර ලැබෙච්ච නිසා, අසත්පුරුෂ යෝධන නිසා දුක අතහරින්න කියලා අකුසලයේ පුරුදු කරන්නට පාපයට නැඹුරුණා. හැබැයි ඒ නිසා අර හිතේ තිබුණ අර ඉක්මීම අතහැරලා දාපු නිසා හිත ටිකක් සැහැල් වුණා. දැන් හොඳට කාලා බීලා මහත් වෙන ලස්සන වෙලා ගියා. ලස්සන වෙලා ගියාට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා දැක්ක, දැන් කෙට්ටුවට කැහැට වෙලා සුදුමැලි වෙලා හිටපු කෙනා දැන් ආයි ලස්සන වෙලා හොඳට මස් පුරවල ඇවිල්ලා, කොහොමද මෙහෙම වුනේ කියලා ඇහුවා. කිව්වා මේ භික්ෂුව කිව්වා, දැන් ඉතින් මම බබසර ආරක්ෂා කරනවා කියලා එකක් නැහෙනි. දැන් ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට කිව්වා ඕනෑ තරම් කණ්ඩ, ඕනෑ තරම් නිදාගන්න, කැමති කැමති දේවල් කර කර ඉන්න කියලා. ඉතින් මම කැමති කැමති දේට ඉන්නවා. මම දැන් බබසර කියලා විශේෂයෙන් ආරක්ෂා කරන එකක් නැහැ. ඒස මගේ හිතේ බරක් නැහැ. මම මේ සැහැල්ලුවෙන් ඉන්නවා. ඒකයි මෙහෙම ඉන්නේ කියලා ප්‍රකාශ කළා. අද කාලෙත් ඔහොම කියන අය නැතුවම නෙමෙයි.
ඒ නිසාන ගුපිතැන් කර කර පවා සමහර වෙලාවට අපි දකින්න එක එක විකාර. ඉතින් ඒ වගේ දේවල් ලෝකෙ තියෙනවා. ඉතින් අපි ඒවා ගැන උපේක්ෂාවෙන් බලන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මේ කෙනාගේ මේ සිදුවීම බුදුරජාණන් වහන්සේටත් දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේට කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වා මේ බඹසර ජීවිතයට හානි කරන කටයුතු වලින් වළකින්නට කියලා. ඒ ශික්ෂාපද පද පනවලා තියෙදී ඊට අවශ්‍ය දඩුවම් ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙදී මේ සීයක ස්වාමීන් වහන්සේට පහසුවෙන් නම් ඒකෙන් ගැලවෙන්න හම්බුන්නේ. මොකද අර අසත්පුරුෂ ඇසුර නිසා කාලයක් කර පුරුදු වෙච්ච දෙයක් නිසා අර බබසර ජීවිතයට හානි කරගන්න එකෙන් වළකින්ට සීයක ස්වාමීන් වහන්සේට බොහෝ කාලයක් ගත වුණා. නමුත් බුදු කරුණාව නිසා බුදුරජාණන් වහන්සේ මේ සීයසක ස්වාමීන් වහන්සේ නිසාම පණාව දහල විනය කාරණා ගොඩාක් තියෙනවා. විනය පැනවීම, විනය තුළ හික්මන ක්‍රමවේදයන් සීයක ස්වාමීන් වහන්සේ නිසා පණවපු දේවල් විනය පිටකය තුළ තියෙනවා. ඊට අනුව හික්මුණු සීයක ස්වාමීන් වහන්සේට පස්සේ කාලෙක දීර්ඝ කාලයකට පස්සේ නමුත් සීයක ස්වාමීන් වහන්සේට සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක් බවට පත්වෙන්නට වාසනාව ලැබුණා. කොමක් නිසාදර සේයසක ස්වාමීන් වහන්සේ ඇත්තටම ශ්‍රද්ධාවෙන් පැවිදිලා සසර දුකින් මිදෙන්න ඕනේ කියලා හිතලා පැවිදිලා නිදහම් මාර්ගයට පත් වෙලා නමුත් තමන්ගේ ජීවිතේට තිබුණු යහපත් මාර්ගෙන් ගොඩාක් ඈතට විසික්වෙන්න ගියේ බුදු කරුණාව නොතිබ්බා නම් ඇත්තටම සතර පාය දුකටම වැටෙන්න ගිය කෙනෙක්. ප්‍රධාන කාරණේ තමයි අසත්පුරුෂ ඇසුර. අසත්පුරුෂ ඇසුර නිසා ලාමක දේවලට, පාපී දේවලට, අකුසල් දේවලට ඇබ්බැහි වුණා. ඒ ඇබ්බැහි වීම නිසා මොකද වුනේ? ඇබ්බැහි වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන් දීපවා ඒ තුල හික්මෙන්ට නොහැකි වෙලා ගියා. සීයසක ස්වාමීන් වහන්සේ කඩපු සමහර ශික්ෂාපද නිසා, ශික්ෂාපද ආරක්ෂා කරගන්න බැරි වීම නිසා ඒ ශික්ෂා කර්ම පදවලට වෙච්ච හානි වලට විනය කර්ම සිද්ධ කරද්දී සංඝයා රැස් වෙන්න ඕන නිසා සංඝයාට ප්‍රශ්නයක් වෙන තරමට, සංඝයාට පීඩාවක් වෙන තරමටම ශික්ෂාවන්ට හානි සිද්ධ වෙලා තියෙනවා සීයක ස්වාමීන් වහන්සේගෙන්. මේ තත්ත්වයට පත්වුනේ අහිංසක ස්වාමීන් වහන්සේ කුමක් නිසාද? අයහපත් දෙයට අබ්බෙහි වෙච්ච නිසා, අකුසලයට අබ්බෙහි වෙච්ච නිසා. ඒක පටන් ගත්තේ පුංචිට. පුංචිට පටන් ගත්තේ අසත්පුරුෂ කියමනකට අවනත වෙලා. ඒ නිසා ජීවිතේට අබ්බෙහිවීමක් ලං වුණොත්, අබ්බෙහිවීමක් එකතු වුණොත් අපි යම්කිසි නරක දෙයක් තමගේ ජීවිතයට එකතු කරගත්තොත් මාස දෙකකට වැඩි කාලයක් ඒක පුරුද්දක් බවට පත් වෙනවා, අබ්බෙහිවීමක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. එච්චර කාලයක් ඕනෙත් නැහැ සමහර ලාට ඔය මද්‍රව්‍ය වගේ දේවල් වලට අබ්බෙහි වුණොත්. එහෙම ඒවයේ තියෙන රසායනික ක්‍රියාකාරීත්වයත් එක්ක පහසුවෙන්ම එහි ගොදුරක් බවට පත් වෙනවා. ඒ නිසා තමන් යමකට අබ්බෙහි වෙන්න කලින් කල්පනා කරන්න ඕනේ මේ අබ්බෙහි වීම මට යහපත කරන දෙයක්ද අයහපත කරන දෙයක්ද? මොකද අබ්බෙහි වීමකට අහු වුණාට පස්සේ ඒ අබ්බෙහි වීමෙන් ගැලවෙන්න ඊට වඩා විශාල මහන්සියක්, උත්සාහයක් දරන්න ඕනේ. ඉකින් අදහස් කරන්න බෑ අබ්බෙහි වීමකට අහු වෙච්ච කෙනෙක්ට ඒ අබ්බෙහි වීමෙන් ගැලවෙන්න බෑ කියලා. ගැලවෙන්න පුළුවන්, ඒකට ලොකු මහන්සියක් ගන්න ඕනේ. යම්කිසි කෙනෙක් යම්කිසි වැරදි අබ්බෙහි වීමකට මේ වෙනකොටත් ගොදුරු වෙලා නම් ඉන්නේ අවම වශයෙන් දවස් 18ක් අඛණ්ඩව ඒ නරක පුරුද්ද කඩා ගැනීම පිණිස මහන්සි ගන්න ඕන. ඒ දවස් 18ක් අඛණ්ඩව ඒ ගන්න උත්සාහය ලෙහෙසි කන් නෙමෙයි. හැබැයි උත්සාහය ගත්තට පස්සේ යම් පහසුවක් එනවා. ඊට පස්සේ ඒක මාසයක් දක්වා වැඩි කරගෙන, මාස දෙකක් බවට පත් කරගෙන, දවස් 66ක් බවට දක්වා දික් කරගත්තොත් අර බැහැවීම යම් ප්‍රමාණයකට කැඩිලා දවස් 250කට 254කට වැඩි කාලයක් අර අබ්බෙහිවීම කඩන්ට ගන්න වීරයක් තිබුණොත් කෙනෙක් තුළ ඒ අබ්බෙහිවීම සම්පූර්ණ නැති කළා දාන්න පුළුවන්.
ඇබ්බැහිවීම නැතකර නැති කරලා දානවා වගේම කෙනෙක් ඇති කරගන්න ඕනේ ගොහොම යහපත් දෙයක් තමයි. යහපත් ඇබ්බැහිවීම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක. ඉතින් ඒ ඇබ්බැහිවීමනුත් අපේ ජීවිතයට එකතු කරගත්තොත් අන්න අපේ ජීවිතයට සැබෑ යහපත උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ බුදුන් වදිනේවා, දෙමෝපියන්ට වන්දනා කරණේවා, බණක් භාවනාවක් පුරුදු කරගන්න එකක් අන්න තමන්ගේ ජීවිතයට ඇබ්බැහිවීමක් කරගත්තොත් අන්න තමන්ගේ ජීවිතයට සැබෑ යහපතක් කරගන්න අපිට වාසනාව තියෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම අරබයා අපගේ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක දේශනා කළා. පාපංචේ පුරිසෝ කෛරා, යම්කිසි පාපයක් යම්කිසි කෙනෙක් ගෙතින් කෙරුණොත් අන්නේ පාපය නතං කෛරා පුනප්පුනම්, ආය ආයත් නම් කරන්න හොඳ නැහැ. අපි අතින් වැරදිලා පවක් කෙරෙන්න පුළුවන්. හැබැයි කවදාවත් දැන් ඒක කෙරුණානි කියලා ආය ආය කරන්න හොඳ නැහැ. නතම් මේ චන්දං කෛරාත, පෞගෙන කැමැත්තක්වත් ඇති කරගන්න එපා. දුක්ඛෝ පාපසොච්චය, දුක කියලා කියන්නේ පව තමයි. ඒ නිසා අපි නරක බැහැීමකට පවකට බැහැීමක් සිදු වෙනොත් ඒකාන්තයෙන්ම අපිට විඳින්න වෙන්නේ දුක. ඒ නිසා නරක බැහැවීම වලින් ගැලවිලා යහපත් බැහැවීම ජීවිතයට ඇති කරගෙන ජීවිතේ යහපත උදා කරගෙන පිණිස අද දවසේදී දහම් අනුශාසනාව ඔබ අප සියලු දෙනාටම ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනා අද දවසේදී අරුණෝදේ සඳහාම් සිතුවිල්ල දේශනාව සඳහා ප්‍රතිවර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට යෙදුණා. කඩුවෙල විහාර මාවතේ පදිංචි පින්වත් සමින්ද ධනුෂ්ක මහතා සහ තුෂාරි දීපිකා මහත්මිය විසින් මීට වසර පහකට පෙර මිය පරලොව ගිය ටී සෝමසිරි සිල්වා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින්. ඉතින් අද දවසේ දිරස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නන්ත සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට අනුමෝදන් ඉත්වා. සක් දෙවිඳුන් සතර වරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත්වෙත්වා. දෙවවුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සියලු දෙනා වෙත සරසාදිත්වා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරුව පින්නතුන් නමින් මීට වසර පහකට පෙර 2019 වසරේ දෙසැම්බර් මාස 7 වන දින මිය පරලොව ගිය ටී සෝමසිරිද සිල්වා පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. එරෝලිස් සිල්වා, සෙලියොන් නෝනා, සුමිත්‍රා කරදන, ධම්මවතී කරදන, ජිනදාස කරදන යන පින්නතුන් ඇතුළු දායකත්වයේ දරුව සියලු දෙනා නමින් මිය පරලොව යනට යෙදුණු සියලු මළගේ ඥාති හිතයිෂීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඉත්වා. ඒ සියලු දෙනාගෙන් පරලොව ජීවිත සපවත්ත්වා, සූපත්ත්වා, සුගති රැකවරණ සලසේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රසකරගණටේ දුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් ඉත්වා. මහමෙවනාවාසී රට ලෝකවාසී සිල්ගුණ ධම්ම ආරක්ෂා කරන පිළිවෙතේ දෙන සීලොම ස්වාමීන් වහන්සේලාට අනගාරික මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූපතුන්ට මේ සිලපුණි ධර්මයන් අනුමෝදන් ඉත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරෙම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සිලපුණි ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේදී දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මෙන් රැස් කරගන්නට යෙදුණු කඩුවෙල විහාර මාවතේ පදිංචි පින්වත් සමින්ද ධනුෂ්ක මහතාට, තුෂාරි දීපිකා මහත්මියට, නීලා සෙවන්දි මෑණියන්ට, සුජාතා මෑණියන්ට, රාජපක්ෂ පියාණන්ට, ශ්‍රද්ධා සහ මිතුලි යන දියණිවරුන්ට, පෞලේ ඥාති හිත මිතුරු සියලුම දෙනාට මේ සිළු පුණ්‍ය ධර්මෙන් අනුමෝදන් ඉත්වා. ඒ සියලු දෙනා නිදුක්ඛිත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, කායික මානසික පීඩා දුරුවෙත්වා, කායික සුවෙන් මානසික සුවෙන් සුවපත් භාවයට පත්වෙත්වා. සියලු දෙනා කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. යහපත් සිතුම් පෙතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥානසේක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කිරු කාර්යමණ්ඩලයන්හි සියලුම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මෙන් අනුමෝදන් ඉත්වා.
ඒ සියලු දෙනා නිදුක්කීත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සියලු යහපත සිත සලසේවා. උතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.